ජනාධිපති වරණය පැවැත්වෙන දිනය හා නාමයෝජනා කැඳවන දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු ඊට අදාළ සියලු කටයුතු සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමි වුණා. ජනාධිපති වරණය සඳහා වූ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 16 අතර කාලය තුළ පැවැත්විය යුතු අතර නියමිත දිනය මෙම මාසය අවසන් වීමට පෙර නිවේදනය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව ඊයේ සඳහන් කළේ. එසේම අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක්ද ආරම්භ වුණා. ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 10ක්. එම මුදල සපයා ගැනීම ඇතුළුව බොහෝ කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා සහ තැපැල්පතිවරයාද පසුගියදා මැතිවරණ කොමිසමට කැඳවා තිබුණා. ඒ අනුව පවතින තත්ත්වයේ හමුවේ මැතිවරණ කොමිසම කඩිනමින් මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතු බවයි මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ 12 සිට මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව තමන්ට බලය ලැබුණු අවස්ථාවේදී කඩිනමින් සහ අනලස්ව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා කටයුතු කළ යුතුයි. ඡන්ද දැන්වීම හැකිතාකික්මනින් ප්‍රකාශයට පත් කිරීම ඉතාමත්ම වටිනවා. මැතිවරණ කොමිෂන් සභාව නියෝජනය කරන්නේ ආණ්ඩුව නෙවෙයි, රාජ්‍යයේ ප්‍රධානතම මූලිකම හරපද්ධතිය නියෝජනය කරනු ලබන්නේ පුරවැසියා, ජනතාව, ජනතාවගේ පරමාධිපත්‍යය. මම හිතන්නේ යම් ආකාරයකට දින දීමට වඩා හැකි ඉක්මනින් තමන්ට බලය ආපු අවස්ථාවේදී මෙය අභ්‍යාස කළ යුතුයි. එවැන්නක් නොවුන හොත් සිදුවිය හැකි අනර්ථකාරී තත්ත්වයන් බොහෝ තිබෙනවා. මේ ඉන්නේ ඇත්තෙන්ම භාරකාර ජනාධිපතිවරයෙක්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ දුර කාලේ තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දුර කාලේ තමයි තාම යන්නේ. ඉතින් ඒක දීර්ඝ කරන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ. මොකද මේ ජනතාවගේ වරමක්. ජනාධිපති මැතිවරණය පවත්වේ යුතුමයි. ඒක ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවත් වෙන කාගේවත් නෑ. ඒක මැතිවරණ කොමිෂන් සභාවේ යුතුකමක්. ශ්‍රේෂ්ඨාධිකරණ මම සතුටු වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ ආපු හැම ඉල්ලුම්පතක්ම ප්‍රතික්ෂේප කරලා දැන් වෙලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණ දෝෂාරෝපණය කරන ශ්‍රේෂ්ඨාධිකරණ දෙන මේ කරන ප්‍රහාරය නවත්තන්න මාධ්‍යයට යුතුකමක් තියෙනවා. මොකද විනිශ්චයකාරන්ට ඉදිරියට කතා කරන්න බෑ. විමාතේ ඉස්සෙල්ලා දැම්ම ලේනව කියලා මිනිස්සේ ලේනවට යන්න උනා ලක්ෂයක් ගෙවලා අධිකරණයට. දැන් ඊට පස්සේ තව ආදේ දැම්ම නීතිඥයෙක්. මම යාට හොඳට හම්බුණා ලක්ෂ 5යි. දැන් තවත් දාන්න කාලයක් නැහැ. මැතිවරණ කොමිසමට බලේනෝ තව උත්සාහ කරනවා. අපි කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ගෝලීය බාලය ඔබතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ගහන ගේම් වල අවසාන උත්තරය වෙන්නේ ඔබතුමා මේ මැතිවරණයට ඉදිරිපත් වුණොත් ලයිස්තුවේ තව ටිකක් යට යන එක විතරයි. විපක්ෂයේ ඉන්න කට්ටිය කියන දේවල් ගැන අහනකොට ඇත්තෙන්ම පිටරටවල ඊට වඩා හොඳ පිළිගැනීමක් තියෙනවා කියලා හිතනවා සමහර විට. එහි ඉන්න නායකරුවතුමා පිළිගන්න විදිහ. තුමාගේ මේ දර්ශනය අනිවාර්යයෙන්ම ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ අනිවාර්යයෙන්ම තුමාට මේ ජනාධිපති වන්නේදී ජයග්‍රහණය ලැබෙනවා වයි වික්‍රම. ඔබ වැනි ජනබලයක් නැති මහ පොළොවේ ශක්තියක් නැති කෙනෙක්ට හමුදා පොලිසිය දාලා ජනාධිපති ධූරයේ වැඩිකල් කාලයක් ඉන්න පුළුවන් කමක් නැහැ. නියමිත දිනේට ජනාධිපති වරණේ තියන්න ඕනේ. එහෙම කල් දැමීමට උත්සාහ කරනවා නම් අපි මහ පොළොවේ සටන් කරලා ජනාධිපති වරණේ ගන්නවා. හැබැයි එහෙම වෙනකොට වික්‍රමසිංහ මහත්තයාට රටේ ඉන්නත් බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊ රාත්‍රී 12 ඉඳලා මැතිවරණ කොමිෂන් සභාවට බලය ඇවිල්ලා තියෙනවා ජනාධිපතිවරණය කඳවන්න. දැන් මැතිවරණ කොමිෂන් සභාවේ බලය හරියට ක්‍රියාත්මක කරලා මේ රටේ ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. මැතිවරණ කල් දානවා කියන්නේ මැතිවරණ වලින් පැනලා යනවා කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නෙවෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.